වංගලේකක විභූතිභූෂණ බන්දෝපාධ්‍යයන් විසින් 1929 දී ලියන ලද පොතර් පංචාලි නවකතාවේ සිංහල පරිවර්තනය. මාවතේ ගීතය. වංගබසින් සිංහලයට නැගුවේ චින්තාලක්ෂ්මී සිංහාරච්චි. දෙවන දිගහැරුම. හරිහරගේ මුල් වාසස්ථානය වූ විෂ්ණුපුර ගමේ ධනවත් වංශවතුන් වූ චෞද්‍රිලාගේ ඉඩම් පරිත්‍යාග වශයෙන් ලැබූ බ්‍රාහ්මණ පවුල් කීපයක් සිටියා. හරිහරගේ පරම්පරාවේ විෂ්ණු රාම්රායිද ඒ බ්‍රාහ්මණයන්ගෙන් කෙනෙක්. බ්‍රිතාන්‍ය පාලනය ඒ වන විටත් රටේ මුල් බැසගෙන තිබුණේ නැහැ. අරාජක කාලයක් වූ නිසා ගමන් බිමන් යාමත් විපත්ති ගෙන දෙන දෙයක්. මම්මාවත් මංකොල්ලකරුවන් සහ සොරුන් ගැවසුණු ස්ථාන වුණා. මේ සොර කණ්ඩායම් බොහෝ විට පහත් යැයි සම්මත කුලවලට අයත් අය. ශක්තිමත් වූත් පොළු හරමේ සහ ආයුධ භාවිතයේ දක්ෂ වූත් මිනිසුන්ගෙන් සැදුම්ලත් සොර කණ්ඩායම් කාලි දේවතාවිය ඇදහූ අය. පාළු ප්‍රදේශවල මෝන් විසින් තනන ලද කාලි දේවාලවල නටබුන් අදත් දකින්නට ලැබෙනවා. දිවා කාලයේදී සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරෙන ඔවුන් රාත්‍රියට කාලි පූජා පවත්වා දුර ගම්වල ගෙවල් බිඳින්නට යනවා. ඒ කාලේ පොහොසත් පවුල්වල අයත් සොරකම් කිරීමෙන් ධනය රැස් කරගත්තා. වංගදේශයේ බොහෝ ඉඩම් හිමියන් පොහොසතුන් ධනයේ පදනම වුණේ මුතුන් මිත්තන් අන්සතු ධනය පැහැර ගැනීමෙන් රැස් කළ ධන සම්භාරයයි. විෂ්ණු රාම්රායගේ පුත්‍රයා වුණු විරුරායිද සොරකම් ගැන ප්‍රසිද්ධ වුණු අයෙක්. ඔහු ළඟ කුලියට තබාගත් මම් පහරන්නො සිටියා. නිශ්චින්දපුර ගමට උතුරින් පිහිටි චූයඩංගාහි සිට නවාබ්ගංජය හරහා ටාකි දක්වා වැටී ඇති පාරායිනේ සෝනඩංගා නම් විශාල මිටියාවතක් තිබුණා. එහි ටාකුර්චි පොකුණ නමින් හැඳින්වුණු ජලාශයක් තිබුණා. හොරුන්ගේ තිප්පල වුණේ ඒ පොකුණ අසල. ඔවුන් සැඟවී සිටියේ පොකුණායිනේ පිහිටි විශාල නුගගසක් යට. එතන සැඟවී සිට අසරණ මගීන්ට පහර දී ඔවුන් සතු සියල්ල පැහැර ගන්නා ඔවුන් ක්‍රියා කළේ අමුතුම ආකාරයකට. මගියාගේ හිසට පොල්ලකින් පහර දී මරා දමන ඔවුන් ඉන්පසු මලමිනිසාගේ ඉනෙහි අත ගා බැලුවා. මරා දැමුණු තැමැත්තා ළඟ තඹයක්වත් නැති වූ අවස්ථාවක් තිබුණා. මලසිරුර පොකුණේ ගිල්වන ඔවුන් තම නිෂ්ඵල ප්‍රයත්නයෙන් නැති වූ පාඩුව පිරිමසා ගැනීමේ චේතනාවෙන් ඊළඟ ගොදුර දඩයම් කර ගැනීම පිණිස නුගගස යටට පෙරළී යනවා. තැනිතලාවේ ඒ නුගගස අදත් දකින්නට ලැබෙනවා. පොකුණ ගොඩ වී ගිහිල්ලා පාරායිනේ පිහිටි පහත් බිමට දැන් කියන්නේ ඨාකුර්ජි පොකුණ කියලා. අදත් සීසාන කාලයට ගොවීන් ඒ පහත් බිමේ සිට ඉඳ හිට මිනිස් හිස් කබල් මතු කර ගන්නවා. එක්වරක් නැගිනහිර පළාතේ මහලු බ්‍රහ්මණේ තම බාලවියේ වුණු පුත්‍රයාත් සමග කාලිගංජයේ සිට ශ්‍රීපුරය පැත්තේ තමාගේ ගමට පෙරලා පැමිණිමින් සිටියා. ඒ ඉල්මස අග භාගය. තම දියණියගේ විවාහ මංගල්‍යයට මුදල් සෙවීම පිණිස ගමෙන් පිට ගිය බ්‍රහ්මණයා ළඟ මුදල් හදල් ඒ වගේම බඩුමුට්ටුත් තිබුණා. හරිදාස්පුරේ කඩමණ්ඩියේ අවන්හලෙන් කෑම ගත් උන් මධ්‍යහනේ පසුවි ටික වේලාවකින් නැවත ගමන ආරම්භ කළා. නවාබ්ගංජයේ නැවතුම් පොලක රාත්‍රිය ගත කිරීමට ඔහු අදහස් කළා. මගදි සිදුවිය හැකි විපත් ගැන ඔවුන් දැන නොසිටියා නොවේ. ඉල්මසේ දවස්වල දිවාභාගය කෙටි. නවාබ්ගංජයේ කඩපොලට සෑහෙන දුරක් තිබියදී හිරු අවරට යනු දුටු ඔහු පය ඉක්මන් කළා. ඨාකුර්ජි පොකුණ අසලදී ඔවුන් සොරුන් අතට පත් වුණා. සොරු බ්‍රහ්මණයාගේ හිසට පහර දුන් විට
ප්‍රාණ බයින් තැතිගත් ඔහු කෑ ගසමින් පාරෙන් ඉවතට පැන මිටිආවත දෙසට දිව්වා. ළමයා තම පියා පසුපසම දිව්වා. මහල්ලෙකු හා කුඩා ළමයෙකු සොරුන් සමග කොපමණ වෙලා තරඟ කරන්නද? මොහොතකින් සොරුන් ගොදුර වට කරගත්තා. කරන්නට කිසිම දෙයක් නැති බව දුටු බ්‍රහ්මණයා තමා මැරුවත් තම පරම්පරාව ගෙන යාමට සිටි එකම පුතාට අභය දානය දෙන ලෙස ඉල්ලා සිටියා. එදා අහම්බෙන් වගේ වීරුරායිද සොරමුලේ සිටියා. ඔහු බ්‍රහ්මණයෙකු බව දැනගත් මහල්ලා ඔහුගේ පාමුල වැටි තම පුත්‍රයාගේ පණ රැක් දෙනමින් ඉල්ලා සිටියා. බොහෝ සේවිටිලි කළත් බ්‍රහ්මණය ඇහුම්කම් දුන්නේ නැහැ. ඔහුගේ පරම්පරාව අවසන් වීම ගැන වෙන කෙනෙකුට කැක්කුමක් කොයින්ද? ඔවුන්ට යන්නට හැරියොත් සොර කණ්ඩායමට අනතුරු සිදු වෙන්න පුළුවන්. අවාසනාවන්ත පියපුතුන්ගේ මලසිරිරු සීතල හේමන්ත රාත්‍රියේ අන්ධකාරයේ ඨාකුර්ජි පොකුණාසල පඳුරු අතර වළලන්නට නියම කරලා විරුරායි ගෙදර ගියා. මේ සිද්ධියෙන් පස්සේ වැඩි කාලයක් නොගොස්ම ක්‍රිස්තු වර්ෂ 1831 එළඹුණා. ඒ වසරේ වාර්ෂික පූජාව පැවැත්වෙද්දී විරුරායි සහ පිරිවර යාත්‍රාවක නැගී හලුත් බේරේ හිසියේ මාමණ්ඩියගේ නිවසේ සිට ආපසු එමින් සිටියා. ඒ යාත්‍රාව නකීපුරයට පහලින් ඇති කරදිය ඇල පසුකොට මදුමති ගංගාව ඔස්සේ දින දෙකක් වඩදිය සමග යාත්‍රා කොට දක්ෂිණ ශ්‍රීපුරය අසලින් ඉචාමති නදියට වැටුණා. ගමට යන්න ගත වෙන්නේ තව දින දෙක තුනක් විතරයි. මුළු දවසේම ගමන් කළ පසු යාත්‍රාව සවස් වරුවේ තාකි තොටුපොළේ නැවැත්තුවා. පූජා උත්සවයේ ගෙදරදී පවත්වන්න කඩපොළෙන් පූජා ද්‍රව්‍ය මිලට අරගෙන එහි ගත කරලා සියල්ලෝම යාත්‍රාවේ නැගී ගමට යන්න පිටත් වුණා. දින දෙකකට පස්සේ ගම්මෝය අසල වඩදිය බලාපොරොත්තුෙන් යාත්‍රාව නවත්තලා එක් ජනශූන්‍ය භූමියක කෑම් පිළියෙල කරන්න ඔවුන් සූදානම් වුණා. එහි තනින් තන වැවුණු විශාල තනපඳුරු හැරෙන්නට අන් ගහක්වලක් තිබුණේ නැහැ. යාත්‍රාකරුවන් කෑම පිසින තැනට ටිකක් ඈතින් වෙන තැනක විරුරායිගේ බිරිඳ කෑම පිසීම ආරම්භ කළා. හැම දෙනාම සතුටින් හිටියේ. තව දින දෙකකින් ගමට යාගත හැකිවීම ඔවුන්ගේ සිත්වල ප්‍රබෝධයට හේතු වුණා. පූජා උත්සවයේ ලංවීමේ ප්‍රීතියත් නොතිබුණාම නොවේ. සඳ එළිය පැතිරෙන්නට වුණා. කරදිය ඇලේ දිය ලෙල දෙමින් පැවතුණා. හමන සුළඟත් සමග මුසුවුණු ඒ භූමිභාගයේ තන පඳුරුවල පිපුණු මල් ආකාශය සඳ එළිය ගම් මෝයේ යන සියල්ලෙන්ම දීප්තිමත් බවක් පෙනෙන්නට තිබුණා. හදිස්සියේම යම් කිසි ශබ්දයක් ඇසුණා. යාත්‍රාකරුව දෙතුන් දෙනෙක් කෑම පිසීම අතහැර දමා දුවගෙන ඇවිල්ලා පරීක්ෂාවෙන් වටපිට බැලුවා. පඳුරු පිටුපසින් බියටපත් කිසිවෙකුගේ හඬක් එක්වරක් පමණක් ඇසි ඒ සමගම නැති වී ගියා. කුතුහලයටපත් යාත්‍රාකරුවන් සිදුවුනේ මොකද්ද කියලා බලන්න තනපඳුරු පිටුපසට යනකොටම කිසිවෙකු දියට වැටි ගිලී යන්නක් මෙන් හඬක් ඇසුණා. කිසිම දෙයක් කාගේවත් ඇස ගැටුනේ නැහැ. ටික වෙලාවකින් ඉතිරි අයත් එතනට ආවා. විරුරායිගේ එකම පුත්‍රයා සිටියේ නැහැ. ඔහු කොහෙ ගිහින්ද? ඉවුම් පිවුම් පමාවෙන නිසා ඔහු ටික වෙලාවකට සඳේලියේ ඇවිදින්නට ගිය බව දැනගන්න ලැබුණා. යාත්‍රාකරුවන්ගේ කටේ කෙල සිඳී ගියා. පලාත ගැන අත්දැකීම් නැති ඔහු සිදු වූ දෙය තේරුම් ගත්තා. තනපඳුරු පිටුපස වැල්ලේ විශාල කිඹුලෙකු වැතිරී සිටින්නට ඇති. විරුරායිගේ පුතා එතනට ගිය විට උන් ඔහුව ඩැහැගෙන යන්නට ඇති. ඉන්පසු ඔවුන් කරන්නට හැකි හැම දෙයක්ම කළා. ඔහු ගඟ මැදට යාත්‍රාවේ තිබුණු
ඇමුණුම් කොකු අරගෙන මධ්‍යම රාත්‍රිය වෙනතෙක් හැම තැනම සොයා බැලුවා. ඉන් පසුව හැඬුම් වැළපුම් හඬා ඉසෙන්නට පටන් ගත්තා. පසුගිය වසරේ ටාකූර්ජි පොකුණාසල මේ වෙලාවටම වගේ මෙවැනිම දෙයක් සිදු වුණා. අදෘශ්‍යමාන විනිශ්චකරුවෙකු විසින් ඉචාමතියාසල ජනශූන්‍ය භූමියේදී තම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා වැනි. නොපෙනෙන ධර්මාධිකරණයේ දඬුවම් ටාකූර්ජි පොකුණ අසල තනපඳුරු වලින් වසා දමන්නට නොහැකි බවත්, අන්ධකාරයේ වුණත් එය තමාගේ ගමන් මඟ සොයා ගන්නා බවත් අනුවන විරුරායි අත්දැකීමෙන් ඉගෙන ගත්තා. ගෙදර පැමිණි විරුරායි වැඩිකල් ජීවත් වුණේ නැහැ. මේ අන්දමින් ඔහුගේ පරපුරට ගුප්ත බලවේගයක් බලපෑවා. ඔහුගේ පරපුර අවසන් වූ නමුත් ඔහුගේ සහෝදරයන්ගේ දරුවන්ගෙන් එය දිගටම පැවතුණා. එහෙත් පවුලක වැඩිමලා වැඩි කාලයක් ජීවත් වුණේ නැහැ. වැඩිවියට පත්වීමට පෙර ඔහු කුමන හෝ රෝගයකින්, එහෙම නැත්නම් වෙනත් කාරණයක් නිසා හෝ මරුමුවට පත්වුණා. ඔවුන්ගේ පවුලට බ්‍රහ්ම ශාපයක් වැදී ඇති බව මිනිස්සු කීවා. හරිහර රායිගේ මව තාරකේශ්වර දේවාලයට ගිහිල්ලා කපුවෙකුට ඇවිටිලි කරලා යන්තරයක් සාදාගත්තා. යන්තරේ බලයෙන් බ්‍රහ්ම ශාපයේ සැර හීන වෙලා පරම්පරා දෙකකට පස්සේ දෙවුණු කපුරුසේ අහෝසි වියාමෙන් තවමත් හරිහර නම් ජීවත් වෙලා ඉන්නවා.